පොලිස්පතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා තවදුරටත් කියා සිටියේ මෙතෙක් පැවති මහවිරු සැමරුම්වලට අදාළ විමර්ශනවල පූර්ණ වාර්තාවක් අධිකරණයේ හමුවේ ගොනු කර ඇති බවයි. මේට අදාළව පොලිස්පතිවරයා දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසුවා. ඒ අනුව නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා ප්‍රතිඥාවක් ලබා දී ඇති බැවින් පෙත්සම ඉල්ලාස් කර ගැනීමට අවසර දුන් අභියාචන අධිකරණය නඩු විභාගයේ අවසන් කිරීමටද තීන්දු කළා. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගුණ කර ඇති පෙත්සම ජූලි මාස 10 වනදා කැඳවීමට අභ්‍යාචන අධිකරණය ඊයේ නියෝග කළා. අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට දඬුවම් පමුණුවන ලෙස පෙත්සමින් ඉල්ලා තිබෙනවා.